මෙච්චර කල් මෙයාලගේ මුවින් දේශනා කළ වදාළ කාරණාව තමයි මේ ජාත්‍යන්තර සබඳතා නැහැ කියන එක. දැන් ගියාට පස්සේ මහා අඳුනාවක් නැගෙනවා. දැන් මේ ඉතිහාසයත් මතු කරගෙන වෙන කාරණා ගොඩක්. මම ඉතින් ඒක අපිට එච්චර අදාළ වෙන්නේ නැහැ. කොහොමද දැන් යාල තැති ගැනීම ඇතුළෙම තියෙනවා. දෙවන්ත බීතිකාවක් හැදලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික ජනබලවේග සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අපි සතුටු වීම හැර වෙන කාරණාවක් නැහැ. මතුෂාන අර දෙවන ලෝක යුද්ධය කාලේ අන්තෝනියෝ ගාම්ස්ටි කියලා ලේකකෙක් හිටියා. එයා කිව්වා ඒ දෙවන ලෝක යුද්ධ ආසන්න කාලේ තිබුණු යුගය නිමයි නව යුගයක ආරම්භයයි මේ යක්ෂයන්ගේ හෝරාවයි කියලා. අපි ලංකාවේ ජනතාවටත් කියනවා මේ තිවිච්ච යුගය ඒ අඳුරු යුගය විශේෂයෙන් මේ ජරා ජීර්ණ යුගය දැන් නිමාවට පත් වෙමින් යනවා. නව බලාපොරොත්තුවක් නව නිදහස් අරගලයක් නව ප්‍රතාපවත් රටක් ගොඩනැගෙමින් තියෙනවා. හැබැයි අමතක කරන්න එපා මේක යක්ෂයන්ගේ හොරාව. ඒ නිසා ඉදිරි කාලී තාම තීරණාත්මකයි කියන එක පළවෙනිව අවධාරණය කරන්න කැමතියි. දැන් අපි දන්නවා රටක් හැට ගත්තොත් මේ රනිල් වික්‍රමසිංහ සහ එයට මුක්කු ගහන පොට්ටුවේ නඩය කියන කාරණාව තමයි. ගෑස් තියෙනවා, තෙල් තියෙනවා, කලබල කරන්න එපා. තුටිල්ල පද්දලා වට ගත්තොත් ආයි ගෑස් නැති වෙන්න පුළුවන්, කරන්ට් එක නැති වෙන්න පුළුවන් කියලා බය කරනවා. ගෑස් නැති වුණේ තෙල් නැති වුණේ අපේ වරද්දක් නෙමෙයි. මේ රට පාලනය කරපු අවුරුදු 76ක් මේ නිල් කොළ ඒ දේශපාලනයේ තර්කානුකූල ප්‍රතිඵලයක් හැට තමයි මේ රට දැවැන්ත විපතට වැටලා තියෙන්නේ. 1948 ආසියාවේ අපිට වඩා උඩින් තිබුණ ජපානය විතරයි අද වෙනකොට ආසියාවේ අපිට වඩා යටින් රටක් නැහැ. ලෝකේ දුක්ඛිතම 11 වෙනි රට, ආසියාවේ දුක්ඛිත පළවෙනි රට. අපි අහනවා මේ නිල් කොළ මහතුරුන්ගෙන් තවත් බලය ඉල්ලන්නේ හැට පැනලා 70 පැනලා හොට බිම ඇනිලා තවත් බලය ඉල්ලන්නේ අවුරුදු 30ක් 40ක් පාරමීතු විදලා මොන මගුලකට මේ රට දාන්නද? නෑ මෙයාලා හදන රටක් නෑ. දැන් රනිල් වික්‍රමසිංහ මෙයාලා කියන්නේ මොකද්ද? මේ ලයිට් තියෙන වතුර තියෙනවා කියලා. මේ රටේ ලයිට් තිබුණේ වතුර තිබුණේ වෙන මොනවා කාරණාවක් නෙමෙයි. මහින්ද රාජපක්ෂගේ යුගයේ 2006 2015 මේ රටේ ගත්ත ණය ප්‍රමාණය වසර 9න් බෙදුවට පස්සේ මහින්ද රාජපක්ෂ මේ රට ගිනිච්චේ එක අවුරුද්දක් කෝටි 60,000ක් ණය වෙලා. වෙන මොනවත් නෙමෙයි මේ හදලා කුසිකර්මාන්ත හදලා කර්මාන්ත හදලා එහෙම නෙමෙයි කෝටි 60,000ක් ණය වෙලා. රනිල් වික්‍රමසිංහගේ යුගයේ විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයත් කරගහපු ඒ යුගයේ ගත්තා කෝටි 6 ලක්ෂයක් ණය. ඒක අවුරුදු 5න් බෙදුවොත් රනිල් වික්‍රමසිංහ එක අවුරුද්දක් ගියේ කෝටි 1,20,000ක් ණය වෙලා. ඊට පස්සේ දැන් ওই රනිල් වික්‍රමසිංහ හොඳයි කියන යුගයේ 2022 ජුනි ඉඳලා 2023 ජුනි වෙනකොට මේ රට ණය ආරං තියෙනවා කෝටි 273,000ක්. කෝටි 273,000. එතකොට මහින්දගේ යුගයේ අවුරුද්දක් කියන්නේ කෝටි 60,000ක් ණය වෙලා. රනිල්ගේ යුගයේ අවුරුද්දක් කියන්නේ කෝටි 1,20,000ක් ණය වෙලා. දැන් යන්නේ කෝටි 273,000ක් අවුරුද්දකට ණයබර වැඩි වෙලා. ඉතාල පැහැදිලිව මේ අවුරුද්දේ පළවෙනිදා මහබැංකුවේ අධිපතිවරයා නාලිකාව වලට ඇහිලා කිව්වා මේ තෙල් ගෑස් තියෙන වෙන මොකක්වත් නෙමෙයි. අපි දැන් ණය ගෙවන්නේ නැහැ ඒක හින්දා කියලා. ඇත්තටම මේක මදුසාන් ගත්තොත් ඔයාලා දන්නවා අර පොල් තෙල් පානක් දැල්ලුවට පස්සේ තෙල් ටික උරුණාට පස්සේ අපි දන්නවා තිරේපත් වෙනවා. තිරේපත් වෙනකොට එළිය වැඩි. දැන් මෙන්න මේ පොට්ටුවේ മന്ത്രിවරු පොට්ටුවේ ඒ නඩය ඒ වගේම වජිරබේ වර්ධන ඔය කීප දෙනෙක් කියනවා දැන් එළිය වැඩි පේන්නේ නැද්ද? තවත් තුන නඩයක්. එළිය වැඩි පේන්නේ නැද්ද? හැබැයි අපි දන්නවා තිරේපත් වුණාට පස්සේ ඝන අන්ධකාරයක් එයි. ඉතින් ඒක නිසා මේ යමින් තියෙන ඉතාම දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකට රටේ ආර්ථිකය දිනෙන් දින වැටලා යනවා. ව්‍යාපාර 260,000ක් වැහිලා තියෙනවා. විශේෂයෙන්ම 115කට විතර රැකියා හිමි වෙලා තියෙනවා. රටේ උගතින් බුද්ධිමතුන් ටික රට දාලා යනවා. දවසකට 10ක් සියදිවි හානි කරගන්නවා 3500ක් අවුරුද්දකට. අපි දැක්කා නුවර විදුලිය පාවිච්චි කරන්න බැරුව අල්ලපු ගෙදරින් ගන්න ගිහිල්ලා දරුවෝ දෙන්නට විදුලිය දෙන්න මැරුණා. කවුද මේවට වග කියන්න ඕන? මේවට වග කියන්න ඕන මේවට අත උස්සපු විදුලි බල මණ්ඩලයේ පාඩුයි කියලා ඒව වැඩි කරන්න අත උස්සපු කට්ටිය. නිසා එක පැත්තකින් ආර්ථිකයේ දෙවන්ත විනාශය, අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය. දැන් මේ ඡන්දේ තියන්නේ නැහැ කියලා නෑ, ඡන්දේ තියෙනවා. තියන්නේ නැතුව ඉන්නේ මේක යාළක විතරක් රට නෙමෙයි. විශේෂයෙන්ම පළාත් පාර්ලිමේන්තුව වෙන කල දැම්ම පළාත් සභා මැතිවරණය විනාශ කළ දැම්ම සමූපකාර ඡන්දේ තියන්නේත් නැහැ. මතුෂාන ඊයේ පෙරේද කාල දකුණු පළාතේ පළවෙනි සම්පකාර තිබුණ අපරාධුව තියෙනකොට පොට්ටුවෙන් ඉල්ලුවා, සජබෙන් ඉල්ලුවා, ඒ වගේම රණේ මහත්මයාගෙන් ඉල්ලුවා. ඒ ඔක්කොම ඉල්ලලා යාළට 10%යි මාලිමාවට 90%යි. ඔක තමයි දකුණේ ප්‍රතිඵලය. ඊගාව ඡන්ද කීපයක්ම ආණ්ඩුකාරවරයා ඒ වගේම ආණ්ඩුවේ මේක කල් දැම්ම. ඒ නිසා දැන් මැතිවරණ බීතිකාවක් තියෙනවා. මේ බල්ල ටිකක් අමාරු වගේ නාවන්න ගෙනියන්. හැබැයි ජනාධිපතිවරණයට යන්න ඕන අනිවාර්යම ජනාධිපතිවරණේ එනවා. මේ හදගත්කොත් බරපතල අර්බුදයක තියෙන බව හැමෝටම දන්නවා.
Rabi KTM gatot, mereka dah bisa tumbuh kumat deh, ayam yang arah putih ni betul ni. Mereka mata syarat ini mihem ini, kerana hamada malangka, biar anda buatnya ada yang makti puna, biar demak tipu. Samaaning GDP kan government income mereka siap data dah yak tiye nama, expenditure kita dah siap data tak tiro. Mereka dekat atas samaaning siap dah yak atas gap pegat tiye. Itu orang ini mihai atas gap pegat piye bagan mih anda mukut dekali. Mih tiwicah dekam mak kian, buat malah bawa dekin toro pilihan. Buat malah kira kerja ini mih gap pegat piye warna, tiada sampati ke bikunlah mih kelam mih piye uga mih. Ani penting buat malah naik kandu goda gahala mih kah piye uga. Oya dekam mih berlalu buat malah kerja mani printing kala. Lokin tamai mih gap pegat piye uga ti. Itu gap pegat piye warna ini mih nimi. Rata nishpadan artike kerdala, bidesh bini bahala, sanjara kau kene leh mih piye uga. Hebat ubala kerbau dia itu lepas tiwicah sampati ke netu una warna sahsta itu siallah mih bikunlah dekam. Rata trillion deng mangi deng anu mereka, evan tu naya kanda kau betul malah gudeg ayu. Jadi, ekat dekam mukad deng beladien, beladien ni, tamai meja urut deh, nakut api poliye vitara kevan do, nape menteri tu malah, kote deluxe hatapan lah, meja urut deh poliye. Jadi, wakumur menteri mah kuah bicycle tiennya mah, itu pasi vituri tiennya mah kira. Itu kota kote deluxe hatapan dah, meja urut deh poliye kevan. Jadi, api gatto saman ni nelum pulun hatan kie dollar mili nasu atai. Mereka orang biasa itu nelayan kulo no vitara kahimuna, ekennya asu atak, nelayan kulo ekasih hatta, nelayan kulo nawa ke ekasih hatta kabilah himela ati, hamban dar waraya dar nagi ya kodi dah dar dah, itu ni eva ke waraya bal hatta bahag kabilah mereka orang jahim, kodi kahana ni meni, hamban dar waraya bal dah atak kahimela, gal matra adiwi ki marga dar nagi ya kodi hatta, itu ni eva ke adiwi ki marga 30 aklangka, itu ni kodi kahana tinggal ni. Kutubala naya arke na arke na arke na gudaga halah, then bece bece itu meh orang tu kote deluxe hatapan dah poliya meh, poliya. Loko kutubala dahana mete, ratak naya arke na wedi ma poliya kiman ratak langka. Ika ta gold medal leka beritiin, Devaniya katiin mata mata ke Malawi kini raja siat bisih hatai. Ika niar ta khawatir ka talagan beri udiking, wala atre ma perata tiela tiin, ika itar satu doi. Itu mama kian nang heh main doon nemen meh udah arne deh. Jadi, misalnya mih mana itu, siya tarik dah ke bidang makti, no siya kerja dasi kerja tarik gap pegat, no min mih siya tarik, demi orang dekat tu, nama yang itu sama ikhaya GDP ke budget deficit dek. Mereka piye bagan ni, gua tu malah beri. Mama dah kian nama piye bagan ni hati. Mereka tu jantan hantar balakan, mih apa warta bagan mih, warshik warta, dedasi dek, muda lalat ke istayak kerja sah, jahat ke pratibat tiamat tiansya, Ranil Wickremasinghe mati ke mati aja. Mereka potat tiennya wah, bebeke, mudah lama tiennya si bebeke tienno, pitu harsi kanak potat. Min mereka tienno, tunsiya dah, atte bini pitu eh. Betul malah balan, na, bikin negara tiapiti warta awat tienno. Bikin negara tiapiti ke warta, bebisitung minu pitu madushan. Min balan, mereka tienno tarade wicca wedi me. Mereka kienno, dedasai warshe, sita dedas, isi dek warshe dakwa. Pragdan vidam sandha pamanak, only capital expenditure. Bikin negara tiapiti orang arta dakuna pragdan vidam kianne. Watkam idikiri masaha, watkam miladi gani. Ia dekat sandha madushan winkar nama biliana nama das desi dahatna. Forty nama laksha visi das tunsiya pragdan vidas sandha pona. Didas visi deke, bikin negara di pertiwara ahana nama Ranil Mahathya ne didas pai mahinda Mahathya, didas palevi Ranil, didas dahana mih gota be, ay Ranil. Ia lagi ngahana nama dentiya nampre watkam tikya. Terus mihal watkam tikya kuwa, diwigi marga kuwa, nilum kurun kuwa, amban terbarai kuwa, matar guantarbal kuwa. Beli beti kira angkara kita, rata rata apa kapar kerak? Bicara kat tempat itu di dalam yang terlalu lewa, okok mereka tu galak. Kira okok mana? Hei okok ini mana? Gana tienni, nama das, ekeng, delaksha asuh tuh dah. Kode hatlaksha dulu dah, watkam ne? Apa wakumur mantun mana? Apa warta ni? Apa warta ni? Bicara kat tempat itu beri aku titik general kian. Itu kau tak kode hatlaksha dulu dah. Kodi hat laksa dulu sudah. Itu korang butuh malam mama. Ektrema value a, dedas, haye indala dedas, visa lakwa. Woi budget deficit tegar samaan ikau urut itu kodi visa bandah, tisda, tisbandah, khatalisda. Ini kau ukkom ikut korang madushan samaan ni trillion atak bidadari. Ini ukkom budget deficit tegar kau turut trillion atak kita amarak ni. Meter tino hata, meter tino hata. Butuh malam dah nolde kolom visi dia lihat dia mahacar ADVS de indarat mahatnya. Indrat mahatmya kini nama Lanka, jati kada, mungkin wanca, atau dusun itu, nasi itu, korang kau mesti anda permainya, siya itu hanya kata. Itu adalah budget deficit yang khemat amat ini, siya itu hanya kata. Lanka, korang kau mesti wanca, atau nasi itu, siya itu hanya kata. Mee hanya at, meten itu demut budget deficit yang hari ini. Itu adalah vikunan do, neni, naikan do, neni, money printing do, neni. Ini hari sara lain. Kalau pun agak-agak mungkin ada tidak? Mungkin butuh malam lagi, kau ni waktu bermahatmya. Mee gota bermahat dek, apa sahupa agak dek?
මේක දෙවෙනි පිටුවේ තියෙනවා රනිල් වික්‍රමසිංහ සජිත් මහත්තයලා දේශපාලනය කරන කාලේ වංචා කරපු හොරකම් කරපු මුදල් ටික කෝටි 190,000. අපි ඉන්දික මහත්මයා දැන් ඔබතුමාලා කරේ තියන් යන්නේ මෙන්න මෙයා. අපි මේනේ ගෙවෙන්නේ. මේ අපි නේ ඔබතුමාලා පිටර ලොකු විවේචන කරන්නේ නැහැ. මොකද ඇත්තටම දැන් පොඩට විවේචන කළ වැඩක් නැති ඉඳා. දැන් මං කියන්නේ මේ ඔබතුමාලා ගහපු පොත මේ අපි එකක් නෙමෙයිනේ. මේකේ තියෙනවා රනිල් වික්‍රමසිංහ මේ දෙවෙනි පිටුවේ මේ තියෙන්නේ. මේ ඔක්කොම පොත දැවල කෝටි 190 ට්‍රිලියන 2ක් මේ අවුරුදු පහට. අවුරුදු පහට ට්‍රිලියන 2ක්. ඒතකොට ඇත්තටම මේ රට දුක් විඳින්නේ මේ ඔය අවුරුදු පහටද? රනිල් වික්‍රමසිංහගේ අවුරුදු පහට. ආ ඒ කියන්නේ ඔබතුමාලා එකතු වෙලාගෙන හරි ඒක එහෙම කියන්නකෝ සතුටට කියන්න කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ අපි එහෙම හරි කියන්නේ. ඔබතුමාලා එකතු වෙලාගෙන හරි ඒ හොරා ඉතින් දැන් ඔබට ඔලම කාර කරන්න පුළුවන්. අපි නැහැ කියන්නකෝ. අපිත් ගෙනාවන අපිට ඒ හොරාට හරි වැඩක් නැහැ ඉතින් කතා කරලා. හරි ඉතින් ඒක නිසා මම කියන්නේ ඕක තමයි වෙච්ච වැඩේ නේ මේ රටේ ඔබතුමාලා දැන් වත්කම් තියෙනෝනේ ටික. මට කියන්නේ ඒ වෙන් වත්කම් උපදිනවද? නෙළුම් කුල්ලෙන් වත්කම් උපදිනවද? ඔව් මත් හම්බන්තොට වරාමයි මත්තල ගුවන්තොට මේ උපදිනවද? නෙළුම් කුල්ල ලැබලවනවා. ඊට පස්සේ මම මං කියන්නේ තියෙනවද හම්බන්තොට ශ්‍රවණාගාරයක් ගැහුව උපදිනවද? නැහැ. අදටත් ඒක කරන්නේ. ඔබතුමා කියන මට සාධාරණ හේතුවක් මේ ජනතාවගේ පාසල් දරුවන්ගේ පොත් ටිකට වැට් එක ගහලා ගොවියගේ උදෑසනටයි පොර ටිකටයි වැට් එක ගහලා ඔබතුමාලා හූරල ජනතාවගෙන් ගන්න ඕනේ. අරගෙන කුෂ්කර්මාන්තේ දානවා නම් අපිට හිත අදා ගන්න පුළුවන් කෝටි 14000 කිලෝ නෙවෙයි. කෝටි 13000ක රස කැවිලි කියන. ඒක මේ පැත්තට දැම්ම හිත හදා ගන්න පුළුවන් අපිට. ඔබතුමාලා මට කියන්න දැන් මිලියන 20000ක් දාලා හිඟුරක් කොට හදන්නේ මේ ගුවන්තොට පොළක්. ලංකාවේ ගුවන්තොට පොළක් පහක් තියෙනවා මදුෂා. පහම පාඩුයි. මේ කටුනායක තියෙනවා රත්මලාන තියෙනවා මත්තල තියෙනවා පලාලි තියෙනවා මඩකල තියෙනවා. පහම පාඩුයි. ගවර්න්මන්ට් පොලිසිය එක තමයි රජයේ දේවල් විකුණන්න ඕන. දැන් අපිට කියන්න ඕන නේ මහත්තයෝ මහින්ද මහත්තයෝ මොන මගුලකට තවද හදන්නේ? කල්පනා කරලා බලන්න ඩොලර් මිලියන 333ක් හම්බුණා අපිට IMF එකෙන් බොහොම මාරු හිඟාකාර ප්‍රවේශ මෙම් මේක පාවිච්චි කරන්නේ මන්ත්‍රීතුමා ඉදිරි මන්ත්‍රීතුමා ඇත්තටම ඒ වයින් 300ක ගෙනාව නම් මන්නේක ගෙනාව නම් මෑකරල් ගෙනාව නම් තක්කල් ගෙනාව නම් ලීක්ස් ගෙනාව නම් කොමඩ ගෙනාව නම් පද්ද ඒව ගෙනාව නම් මොකද්ද ඔබතුමාලගේ ආණ්ඩුව මං කියන්නේ මොකද්ද මේ ආණ්ඩුව කියලා අපි මේ ආහනේ සාධාරණ ප්‍රශ්නයක් ඕක තමයි තියෙන ප්‍රශ්නේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ අනිවාර්යෙන් මේකට උත්තරයක් දෙන්න ඕන මොකද මේ සජ්ජපේ මහත්තුරු දැන් මෙතුමා කිව්ව මේ රනිල් මහත්තයාගේ ආශිර්වාදයෙන් තමයි අනු කුමාර සෞදරේ රට ගියේ කියලා මේ සජ්ජපේ මහත්තුරු දැන් තැන්වලින් මට එතන යන්න කලින් ඔතුමා කතා කරපු කාරණෙත් එක්ක අර හැමදාම මතුකන සාම්ප්‍රදායික කාරණිය නෙමෙයි මේ මහින්දලා ගේන්න රනිල්ලා ගේන්න මෛත්‍රීලා ගේන්න ඔබතුමාලා සහයෝගය දැක්වුවා කියන කාරණයට වඩා දැන් ඔබතුමාලාගේ නායකව වරක සඳහන් කරනවා බැඳුම් කරේ හොරකම් අහුවෙච්ච නිසා තමයි අපි එතනින් අයින් වුණේ ඒකට මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ සුනාමි යම් යම් දේවල් ආරම්භ වෙන පුරුණ නිසා තමයි අපි එතනින් අයින් වුණේ කියලා බැයි එහෙමම කියලා අත පිළිද ගන්න පුළුවන්ද නෑ අපි විශේෂයෙන්ම අපි දන්නවා සන්දාන ආණ්ඩුවක් ඇතුළු ඔබතුමාලා දන්නවා අපි සන්දාන ආණ්ඩුවක් ඇතුළු විශේෂයෙන් මේ දෙත්‍ය ජනවාර්ගික ගැටලුවත් එක්ක ඔය චන්ද්‍ර කපන්නාට උනේ ඒකට පාලන රාජපක්ෂ මහත්තයාවල නෑනත විදුම් වාදයේ පෝෂණය කරන සුනාමි සානමල්ලිකට ගියා ඒක නිශ්චිතයි අපි අයින් වෙච්ච එක නිශ්චිතයි ඒක මම කියන්නේ ඒකට වඩා වැදගත් සංවාදයක් තියෙනවා මුදෂා දැන් මේ සජිවි මහත්තුරු පොඩි පොඩි විවේචනයක් කරගෙන යනවා දැන් මම දැක්කා අද දවසේ නෑ ඔබතුමාට රෙදිනේ හින්දා මම දන්නවා ඒක පොඩක් ඉවසන් ඉන්න දැන් හරි මේ කියලා ඉල්ලලා හරි මන්ත්‍රීලා දෙන්න හරි මන්ත්‍රීවෙත් එතනමයි ඒකට සරලව ගන්න එපා දැන් ඔයාලා මේ ජනාධිපති පත් කරන් ඉන්නවා කියලා අපේ කාලේ තරගන්න ඔයාලා මේ ජනාධිපති පත් කරන් ඉන්නවා කියලා සරලව ගන්න එපා ඒ ජනාධිපතිකෙන් වැඩ ගන්න හැටි අපි මේ විවාදෙදිත් කිව්වා ඉස්සරහටත් කියනවා අදත් කියනවා ඒ හින්දා ඔබතුමාලා ඒ ජනාධිපති අගමැති වෙනවා කියලා දැන දැන තමයි කෝටි 60000ක් තිබිච්ච ණයට 240000ක් ණය වෙන තරමට ඔබතුමාලා මේ 120000ක් කෝටි 120000ක් ණය වෙන තරමට ඔබතුමාලා සැලසුම් හැදුවේ. ඒක තමයි මේ නායකත්ව මේ තරම් දුරට මේ වැඩි උනේ. ඉතින් ඒ නිසා ඒක හරි ඔබතුමාලා 2000 රයිට්. ඒ මං කියන්නේ හරි කියන ඔය මොකද 2019 ඔබතුමාලා එන්නේ බැංකු හොර අල්ලන්නනේ. පාරට බහින නෑ වැඩ පොල්ලක් නෑ එහෙම තියුණා ඔබතුමාලා බීර වගේ ගම් වලට වෙලා හිටියා හරිද ඊට පස්සේ කොළඹට ඇහිලා උද්ඝෝෂණයක් කරේ බීරන්ට ඇහෙන්න වැඩි සද්දයක් ඕන හින්දා ඔබතුමාලා මොකද කරේ ගල්කටයක් ගත්තේ නැති සාමකාමී උද්ඝෝෂණයට අල්ලගහ මන්දිරට ගෙනෙලා කන්න බොන්න දීලා මේක තමයි වෙලාව ගෝල් පේස් බහින්න එහෙම කියලා ඔය වැඩ බලන පොලිස්පතිවරයා සනත් නිශාන්තත් එක්ක කරට දාගෙන පොලිස්පති දැනගන්න ඕන කරටත දාගෙන ගිහිල්ලා මහදවාලේ ගැහුවේ දැක්ක නැහැ ඔළුව පැලුවා ගෝල් පේස් එකේ අරගෙන ලිච්චාම අම්පාර ගෝධානේ
Computer katia, melodi ati lana ni. Hematnya nama yang aku terhani saat ini, apa namanya lagi kira hemat dalam rata gini ya.
හැමදාම ඊමේල් දාගෙන ඉච්ච ඉෂාක් මන්ත්‍රීතුමා රටගෙන යනවා. හැමදාම එක්කෙනෙක් කියනවා ඩීල් කරේ වලට දෙයි. මම කියන්නා ඒ වැඩේ කරන්න එපා. සජිත් මහත්තයට දෙකේ පන්ති ළමයෙක් දැක්කට පස්සේ යාගේ මොලේ දෙකේ පන්ති මොලේ ටික සමාන මිනිහින්ද පොඩි ආතල් එකක් ඇහිලා මොකක් අතන්දර කියන්න පුළුවන්. හැබැයි සජිත් මහත්ත මම ඔයාලට එකක් කියන්න මේ තියෙන අපේ එකක් නෙමෙයි මේ හන්සාර ටික. මේ හන්සාර දෙක 2020 ඔක්තෝබර් 7. මොකද මේ කියන්නේ? මියා නිවාස සංවර්ධන අමාත්‍යාංශ ඉන්නකොට අර නිවාස විවෘත කිරීමේදී විතරක් වියදම් කළා තියෙනවා මදුෂාන් මෙන්න මෙහෙම. නිවාස කීපයක් හදලා පිටිකඩ වගේ හදලා ඉවරලා ඒ විවෘත කරන්න කීල් තියෙනවා පෝස්ටර් දාන්න මිලියන 85. ශිලා පළක වල 300 මිලියන 42. පත්‍රයේ දැනින් දාන 342. මිලියන 472ක් වියදම් කළා තියෙනවා. මේක සම්පත් අත්තු කෝරලා අහන්නේ මහින්ද මහත්තය පාර්ලිමේන්තුවේ උත්තර දෙන්නේ නිවාස හදන්නේ යාපනයේ හැමතැනම පෝස්ටර් ගහනවා. මිලියන 472ක් වියදම් කරලා තිබ්බා. ඒ කියන්නේ නිවාස ගම්මාන හදලා තියෙන 275යි. එතකොට සජිත් මහත්තයෝ දැන් ඔයා ගමකට යනකොට එක ගමකට මිලියන 2ක් පෝස්ටර් ගහලා තියෙනවා. පත්‍රිකා බෙදලා තියෙනවා මිලියන 2ක්. ඔයා ගමක් විවෘත කරලා ඔයාට පුළුවන් ඒ ගම් අල්ලපු ගම් දෙකකට මිලියන 10 ඉස්කෝල දෙකකට ඔක දෙන්න එදා. එදා දුන්නේ නැහැ ඒක. එදා ඔයාට එක ගමක් විවෘත කරලා ඉන්දික මන්ත්‍රීතුමා අල්ලපු ගම් දෙකකට මිලියන 2 ගාන දෙන්න තිබුණා මේ මුදලෙන්. පොදුමාල දුන්න දෙයක් කියලා කියනවා. මේ මුදලෙන් දෙන්න. මිනියට කියන කියා. මේ මුදලෙන් දෙන්න තුරා. මේ පොදුමාල දුන්න දෙයක් කියලා කියන්නකො. මේ දුන්න මිනියට කරහන් නැතු. පොදුමාල තවත් විනාඩියක් තිබුණා. මේ දේශපාලනේ එහෙම කරන්න. ඒක නිසා එහෙම ඉන්න එපා. දැන් ඔය සුජීව නෑ මන්තුමා මං කියන්නේ. සුජීව දේරසිංහ කියනවා. දායක දැන් නිවා ඉස්කෝල 100කට දැන් හෙට අනිද්දා වෙනකොට අපි ඉස්කෝල 100කට සක්වල වැඩසටහන යටින්